श्री दंत दातुन वहांसे वडम्म वन्नट पिन पहलवू नदुन गमुए राजा अवसन गमन्याई विदुलियत तीसलुत प्रश्नय एतनमतिया पासल दरुवन निवाडुव निमकराई विमल वीरवंश ऐतुलु हायकट एरहि नडुवे विभागे मैतिह युद्ध मेहुम नवत्वन्ने नैति बवट पुटिन गेन निवेदनयक अविश्वसनीय पुवात काटत कालीन रटट कियन आईटीएन मध्यान प्रवृत्ति विकाशय समगिनो योब तम अरबुनु साक्षात् करगन्नातुरु युक्रेने युद्ध मेहुम नवत्वीमट किसिदु अदहसक नोमति बव रुसिया जनाधिपति व्लादिमीर पुटिन निवेदने करनवा මෙතර යුක්‍රේනයේ කියු නගරය ඉලක්ක කර ගනිමින් එක්වරම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව සූදානම් වන බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වී අදට දින 12ක් ගත වූ අද යුක්‍රේනයේ කියව් අගනුවර අත්පත් කර ගැනීමට රුසියා හමුදා මේවනතෙක් සමත් වු නැහැ. කෙසේ වුවද කියව් නගරයට එක්වරම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය සියලු කටයුතු රුසියාව සූදානම් කර ඇති බව යුක්‍රේන බුද්ධාංශ නිවේදනය කරනවා. සැතපුම් 40ක් පමණ දිගට පවත්න රුසියාවේ සන්නාහසන්නද රටපෙළ ඉර්පින් නගරය පසු කරමින් කියව් දෙසට ගමන් කරන බවද වාර්තා වනවා. රුසියා හමුදා සඳහා අවශ්‍ය ඉන්ධන සහ ආහාර බෙලරුස් රාජ්‍ය හරහා සැපීමටද රුසියා බලධාරීන් පියවරගෙන තිබෙනවා. නැගෙනහිර යුක්‍රේනයේ කාකියු, චර්නිහිව්, සුමි සහ දකුණු දිග යුක්‍රේනයේ මයිකලියව් යන නගර අත්පත් කර ගැනීමටද රුසියාව සමත් වුණා. යුක්‍රේනයේ ප්‍රබලතම වරාය නගරයක් ලෙස සැලකෙන ඔඩෙසා නගරයට රුසියාව ප්‍රහාරයක් එල්ල නොකරනු ඇති බවට ඇමරිකා බුද්ධි අංශ නිවේදනය කරනවා. මෝල්ඩෝවා රාජ්‍යයට සීමාවේ පිහිටා ඇති නගරය කළු මුහුද හරහා ආක්‍රමණය කරනු ඇති බවටයි යුක්‍රේන ජනාධිපතිවරයා සැකපල කරන්නේ. පසුගිය පෙබරවාරි 24 වනදා ආක්‍රමණය ආරම්භ කළ මොහොතේ සිට මේවනතෙක් රුසියාව මිසයිල් 600ක් පමණ භාවිත කර ඇති බවයි ඇමරිකාව පවසන්නේ. එමෙන්ම රුසියා හමුදාවෙන් 95%ක් පමණ මෙවන විට යුක්‍රේනයට ඇතුළු වී සිටිනවා. ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 350කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් අසල්වැසි රටවල්වලට පලා ගොස් තිබෙනවා. යුක්‍රේනයට සහයෝගය පළ කරමින් විදේශ ජාතිකයන් 20,000ක් පමණ සටන් බිමට පැමිණීමට අයදුම් කර ඇති බව යුක්‍රේන විදේශ අමාත්‍යවරයා නිවේදනය කළා. ඔවුන් රටවල් 52කට අයත් වන අතර එම රටවල්වල නම් මෙවනතෙක් හෙළි කර නැහැ. එමෙන්ම සිරියා කුලි හේවායන් යුද බිමටගෙන ඒමට රුසියාව කටයුතු කරමින් සිටින බව ඇමරිකා බලධාරීන් චෝදනා කරනවා. ඇමරිකා ඩොලර් 200-300 අතර වැටුපකට ඔවුන් කැඳවා ඇති බවයි පැවසෙන්නේ. යුක්‍රේන හමුදා සමග සිදු කෙරෙන මුහුණට මුහුණ සටන් සඳහා ඔවුන් යොදා ගැනීමට නියමිත බව ඇමරිකාව පවසනවා. මේ අතර කාකියු නගරයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි රුසියා ගුවන් යානයක් බිම හෙළූ බව යුක්‍රේන ආරක්ෂක අංශ පැවසුවා. රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යාන සහ හෙලිකොප්ටර් යාන 80කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. විනෙට්සියා ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව යුක්‍රේන නිවේදනය කළා. රුසියා රොකට් ප්‍රහාර හේතුවෙන් ගුවන් තොටුපළටද හානි සිදු වී ඇති ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා අද මිය ගියා. महनूर श्री दादा पेरहरे करंड वेडम करवु नदुन कमे राजा हस्तिया आसियावे उसम हीले दल अतालिस गौरवेट पात्रव सिटिया එක්දාස් නවසිය පනස්තුන වසරේදී ඉන්දියාවේ මයිසූර්හිදී උපන් මෙම හස්ති රාජයා ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වුණා. එවක මයිසූර්හි මහරජු මෙම හස්තියා පිළියන්දල නීලම්මහර විහාරස්ථානයේ වැඩවිසූ දේශීය විදුරු ස්වාමීන් වහන්සේට පිරිනමා ඇත්තේ ඔහුගේ ඥාතිකුගේ ලෙඩසුව කිරීමට කෘතගුණ දැක්වීමක් ලෙසයි. මේ හස්ති රාජයා සමග තවත් ඇතෙකුද පරිත්‍යාග කර ඇති අතර එම හස්ති රාජයා වන්නේ මේ වන විට මියගොස් ඇති ගංගාරාමේ නවම් රාජා හස්ති රාජයායි. නදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ වත්මන් හිමිකරු වූ හර්ෂ ධර්මවිජේ මහතාගේ පියාවන නදුන්ගමුවේ ධර්මවිජේ වෙදරාළහාමි මෙම ඇතා මිලදී කියන තිබුණේ 1978 වසරේදී. එතෙන් පටන් මෙම හස්තිරාජයා නදුන්ගමුව ප්‍රදේශයේ ජීවත් වූ බැවින් නදුන්ගමුවේ රාජා හස්තිරාජයා ලෙසින් නම් කෙරුණා. මිය යන විට නදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ වයස අවුරුදු 69ක්. ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යයේ කරඬුව වැඩම කළ නදුන්ගමුවේ රාජා
කලක් රෝගාතුරව සිටියා. රෝගීව සිටි දීපවා පසුගිය වසරේදී ශ්‍රී දළදා මාලිගයේ කරඬුව වැඩම කළේද නැදුම්ගමුවේ රාජායි. දළදා මාලිගාවේ රාජා හස්තිරාජයාට පසුව වැඩිම වාර සංඛ්‍යාවක් කරඬුව වැඩම කිරීමේ වාසනාව හිමිවුවේද නැදුම්ගමුවේ රාජාටයි. 2006 වසරේ සිට නැදුම්ගමුවේ රාජා දළදා කරඬුව වැඩම කරවුවා. මෙම හස්තිරාජයා ඉන්දියාවේ සිට නැවුනග පෙමිනදා සිට කිසිදා කිසිදු වාහනයක ගමන් කර නැහැ. මහනුවර දළදා පෙරහැර ඇතුළු පෙරහැර සඳහා මෙම හස්තියා ගෙවා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් දහස් ගණනක්. වැලිවේරිය නැදුම්ගමුවේ සිට ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා යාමට සහ ඒමට කිලෝමීටර් 190ක දුරක් ඇවිදි ගොස් තිබෙනවා. ඓතිහාසික දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයට සහභාගී වීමට නැදුම්ගමුවේ රාජා හස්තිරාජයා පැමිණෙන ගමන් මාර්ගයට විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයක ආරක්ෂාවද ලබා දුන්නා. මේ අතර නැදුම්ගමුවේ රාජා හස්තිරාජයා වෙනුවෙන් රුපියල් 45ක් වටිනා තැපැල් මුද්‍රයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කිරුණේ එම හස්තිරාජයාගේ වටිනාකම මුළු ලෝකයටම පෙන්වා දෙමින් අඩි 10 මහරක් උස නැදුම්ගමුවේ රාජා හස්තිරාජයාට අඩි 5ක් පමණ දිග දල යුගලක්ද හිමිව තිබුණා. මෙවැන්නේ ඇතෙක් හමු වීම ලැබීම ඔබතුමා හිතනවාද ඔබතුමාගේ පෙර වාසනාවක් නැත්නම් මේ භවයේ ලැබුණ මහා දැවැන්ත වාසනාවක් කියලා හිතනවාද? ඇත්තටම ඒ හිතන්න කාරණයක් වෙනවා. මොකද මේ මම කියන දෙයක් නෙවෙයි මේ අනික් අය කියන. මොනවද අනිත් අය කියන්නේ? සාමාන්‍යයෙන් කියනවා ඔබ මේ වගේ හස්ති රාජයක් ලැබෙන්න පින් කරලා තියනවලු. දකින අය කියනවා ඉතින්. මමත් ඒක ඉතින් ඔව් කියලා හිතනවා ඉතින්. කවුරු හරි කිව්වොත් එම කොණිතුක්ක මහත්තයා මම මෙච්චර ගාණක් දෙන්නම්. ඔය මේ නැදුංගම රාජ බලන්න ඕනේ නැහැ මගේ අලිය බලා ගන්න ඉන්න කියලා. මේ අදාල යනවා දරුවෙක් වගේ ඉන්න කියලා හවනවා. ඈ කවදාකත් යන්නේ නැහැ. කවදාකත් යන්නේ නැහැ. මට මෙහෙම හිතෙනවා කොටිතුක් බයි. දරුවන්ටත් එළිය මේ හස්තියට ආදරය ඇති. ඒ හින්දා වෙන්නේ නැති ඔය ටිකක් අඩුවෙන් ගෙදර යනවා. දෙකම එක තමයි කරා සමානයි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ ගාස්තු වැඩි කරන්නේ නැති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයි ප්‍රවාහන සේවා සංගමය පවසනවා. අද්දින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පාසල්වලට නිවාඩු ලබා දීමට කටයුතු කර තිබුණා. අද දිනේදී පාසල් අධ්‍යන කටයුතු යළි ආරම්භ කරනු අතර සිසුන් පාසල්වලට කැඳවීම පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසුන් සංඛ්‍යාවට අනුව පාසල්වලට කැඳවීම කළ හැකි. සිසුන් 20ක් සිටින පන්ති සෑම දිනකම පැවැත්විය හැකි අතර සිසුන් 21 සිට 40 දක්වා පන්ති කණ්ඩායම් දෙකක් ලෙස සතියක් අර සතියක් පැවැත්විය යුතු වෙනවා. සිසුන් 40ට වැඩි පන්ති කණ්ඩායම් තුනක් ආකාරයෙන් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගේම් කටයුතු පාසල් 36ක දිසිදු කරනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දරුදරියන් පාසල් කරා පැමිණෙන ආකාරය දෙකකට හැකි වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් වලට අනුව අධ්‍යන කටයුතු සිදු කරන බවයි විදුහල්පතිවරුන් ප්‍රකාශ කළේ. පාසල් අධ්‍යන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම බොහොම සන්තෝෂයි මෙහෙම හරි පටන් ගත්ත එක ගැන පාසල් ජීවිතේ ළමයින්ට නැත්තම් අඩාල වෙලා තිබුණේ. පාසල ගැන ආසාවෙන් හිටිය ළමයි එන්න. ඉතින් අද දිනේ අපේ දරුවෝ බොහොම සන්තෝෂෙන් අද පාසලට පැමිණියා. ළමයි හැමදාම ගෙවල් වලයි ඔන්ලයින් පන්ති කරලා තිරමක් නැහැ නේද? ඇත්තටම හොඳයි අනිවාර්යයෙන්ම මේක වෙන්න ඕන දෙයක්. හේතුව ළමයි දැන් අවුරුදු දෙකක් ඉඳලා සෑහෙන ඩිස්ටර්බ් වෙලා හිටියේ. ඒ හින්දා දැන් කන්ට්‍රෝල් එකත් ලංකාවත් කන්ට්‍රෝල් ලෝකෙම ඇරලා තින්නේ. ඒ හින්දා අපිත් ඒකට ඇඩැප්ට් වෙලා මේව චේන්ජ් කරන එක තමයි හොඳ. කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් එන්නත් කරන්නට යොමු වීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසනවා. බූස්ට් එන්නත ලබා ගත්තේ නැති දෙමව්පියෝ දැනටත් ඉන්නවා. ගුරුවරු දැනටත් ඉන්නවා. ඒ නිසා ප්‍රතිශක්තිකරණය අපි ලබා දෙනවනේ. ඒ ලබා දෙන ප්‍රතිශක්තිකරණය අවුරුදු 12 වැඩි දරුවන්ට එක මාත්‍රාවකුත් අවුරුදු 16 වැඩි දරුවන්ට මාත්‍රා දෙකකුත් අවුරුදු 20 වැඩි පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දෙන නිසා ඒක ලබා ගැනීම මගින් අපිට රෝගය ව්‍යාප්ත වෙන එක අවම කරන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 12 වැඩි දරුවන්ට ප්‍රතිශක්තිකරණය තාම ලබා දින නැති නිසා ඔවුන්ට රෝගය හැදෙන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටිය වන අප යුතුකමක් විදියට වෙන ප්‍රතිශක්තිකරණය ලබා ගන්න බස් ට්‍රැවලර්ද ඒ සේවය කරන මහත්තුරු ප්‍රතිශක්තිකරණය අරගෙන නැත්නම් ගන්නවා නම් ඉතාමත් හොඳයි. මේ අතර සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කළේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
දිගින් දිගටම ඩීසල් ඉන්ධන මිල ඉහළ ගියා. අපිට මේ ඉන්ධන මිල ඉහළ යාම සමග අපිට ඇත්තටම ප්‍රවාහන ගාස්තු සංශෝධන කිරීමේ හැකියාවක් නැහැ. මොකද හේතුව අපේ මේ සේවාව ලබා ගන්නා දෙමාපියන්ටත් කිසිම කෙනෙකුට පඩි වැඩිවීමක් වෙලා නැහැ. ඉතින් අපිත් මේ කර්මාන්තය රැකගන්න බොහොම අමාරුවෙන් කොහොම හරි මේ සේවාව අපිට දෙමාපියන්ට අඛණ්ඩව ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට අපිට විකල්පයක් වශයෙන් අපි රජයට යෝජනා කරනවා ඉන්ධන මිල වැඩිවීම වුණොත් මෙතන් පටන් අපිට ඉන්ධන සාන මිලකට ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන්න තාම අප සංගමය තීරණයක් අරගෙන නැහැ. පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරන්න අමාරු කාලවල එනවනේ මිනිස්සුන් මේ වගේ. ඉතින් ඒක පොඩ්ඩක් ඇදගෙන යන්න ඕනේ. ඒක අපේ නේ මුළු රටේම අර්බුදයක් නේ තියෙන්නේ. මේක පාසල් සේවය විතරක් නෙවෙයි සමස්ත පෞද්ගලික අංශයේ සියලුමයි ගැටලුවක් තියෙනවා. යන විදියට යයි එන විදියට අපිත් මුණ දෙනවා. ආස්තු වැඩිවීමක් කියලා ඉතින් හිමසින් කරන්න බෑ. ඉතින් ඒතකොට පේරන්ට්ස් වල දරා ගැනීම අපහසුතාවයකුත් වෙනවනේ. ගාන වැඩි කරනවද නැද්ද කියන එක ඉතින් රජය බලා ගන්නවා. ඩීසල් වැඩි නොකර ඉන්න. වැඩි නොකළොත් අපිට මේ තත්ත්වෙම යන්න පුළුවන්. අද දිනේත් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. ඊ සහ F කලාපවලට පැය 7යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට කටයුතු කරනවා. අනෙකුත් කලාපවලට පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය පැවසුවා. මේ අතර කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග ලැබීමත් සමග විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරුණා. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු නොකර අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි. රටේ ප්‍රශ්න රට තුළ විසඳා නොගෙන ඒවා ජාත්‍යන්තරයට ගෙන යාම රට කෙලසීමක් බව අමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහන් එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අපතර බ්‍රිතාන්‍යයෙන් ලැබිලා තියෙන ඔපොසිෂන් කියන වචනේ මෙහි අපි කියන්නේ විපක්ෂනේ. ඉතින් විපක්ෂය අය නිතරම බලන්නේ විරුද්ධ දෙයක්මයි. නිතරම සහයෝගය දීමවත් අපි එකට කරදරයක් කිරියරයක් වෙච්ච වෙලාවක අපි එකට එකතු වෙලා වැඩ කරමු, ඊළඟ ඉලෙක්ෂන් කාලෙදී අපි වෙනම ඡන්දය කරනවා කියන හැඟීම නැතිකම තමයි ප්‍රධානම හේතු වෙලා තියෙන. දැන් ඊශ්‍රායල් අරගෙන බලන්න, ඒගොල්ල දේශපාලන වශයෙන් ඉලෙක්ෂන් කාලේ පක්ෂ ભેද ඇතුව වැඩ කරනවා. පොදුවේ රට වෙනුවෙන් ඒ අය එකට එකතු වෙලා හැම වෙලාවකදීම වැඩ කරනවා. ඒ වගේම ජාත්‍යන්තරයට ඒගොල්ල යන්නේ නැහැ. ඒ රටේ ප්‍රශ්න අරගෙන රට කෙලසන්න විපක්ෂ මන්ත්‍රීවරු දෙන්නෙක් මේ දවස්වල ජිනීවා ගිහිල්ලා. ඉතින් ඒවා මම හිතන්නේ හොඳ දේවල් නෙවෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් කාඩ්නස් වබිතුමාසි ෆාපාන්සේ මුණගැහිලවල එතනින් අපිට දැක්ක ජිනීවා යනවා ගිහිල්ලා ඒ කරපු සාකච්ඡා ප්‍රතිපලයක් විදිහට මිසෙල් බැචලේ මෙවර කියනවා ශ්‍රී ලංකා පිළිබඳව වෙන යෝජනාව ගැන වෙලාවේ ආරක්ෂක අංශවල භාවිතාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න කියලා. බෞද්ධ විතර නෙවෙයි හැම කෙනෙක්ම ඒක අනුමත කරන්නේ නැහැ. එහෙමයි. නමුත් එතුමාලට වේදනාවක් තියෙන එක ඇත්ත. සියලු දෙනාම අවබෝධ කර ගන්න ඕන රටක නීතියක් තියෙනකොට දේශපාලන අධිකාරියක් වෙනම තියෙනවා, අධිකරණයක් වෙනම තියෙනවා, නීති සම්පාදනය කරන කට්ටියක් වෙනම ඉන්නවා. ආණ්ඩුව මොකද කරන්නේ? මේ ආණ්ඩුව ජජස්ලට ඕඩර් කරන ඉක්මනට මේක දීපන් කියලා කියන්න බෑනේ. ජනාධිපතිට කියන්න බෑ, පාර්ලිමේන්තුවට කියන්න බෑ. මට බොහොම දුක හිතෙනවා මෙච්චර දැනුමක් තියෙන අපේ ආර්බිෂොප්තුමා මේ වගේ දේවල් කරන්නේ මොන හේතුවක් පිටද කියලා වඩන හිතා ගන්න අමාරුයි. අනිත් පැත්තෙන් මට හිතෙනවා මේ වෙලාවේ එතුමා මේ ගන්න පියවරවල අනුව එක්තරා විදිහක පළදුවක් වෙනවාද කියලා මට නිකන් බයකුත් ඇති වෙලා තියෙනවා. මම දන්නේ මැචල් මැතිනිට ලංකා අධිකරණය ගැන අවබෝධයක් තියෙනවද කියලා. කවුරුත් දැන් හරියට අර කතරම දෙයයන්ටත් වඩා බලවතෙක් වගේ පේන්නේ. මේගොල්ලෝ ඔක්කොම එතනටමයි දුවන්නේ සියලු දෙනාම. තමන්ගේ රටට ජාතියට ආදරේ නැති පිරිස් කිහිල්ලා ආණ්ඩුවට මඩ ගැහිම, රටට මඩ ගැහිම, ලංකාව නම විනාශ කිරීම කරන මිස වෙන ඉතින් ප්‍රතිඵලයක් ඒගොල්ලන්ට ගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රහසන රංගනයෙන් සුවහසක් ප්‍රේක්ෂක සිත්වල ආදරණීයව ලැබුම්ගත් අභවප්‍රාප්ත බර්ටි ගුණතිලක කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. බර්ටි ගුණතිලකයන් අභවප්‍රාප්ත වන විට 98 වන වියෙහි පසු වුණා. බර්ටි ගුණතිලකයන් ළමා පිටියෙන් ගුවන් විදුලියට එක්වීමට වරම් හිමි කරගත්තා.
සිය කලාදිවියේ වැදගත් සම්දිස්ථානයක් සනිටුහන් කරමින් විනෝද සමය වැඩසටහනට එක්වීමට පසු කාලයේදී බර්ටිට අවස්ථාව හිමි වුණා. රූපවාහිනියේ ආරම්භයත් සමග රූප පෙට්ටිය ආක්‍රමණය කරන මේ හාස්‍ය රංගන ශිල්පියා විනෝද සමයට අමතරව නන්දන වින්දන ඇතුළු තවත් වැඩසටහන් කීපයකටම සිය රංගන දායකත්වය එක්කලා. ඔහු රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය ලෙස 1951 වසරේ රාජා වහබ් කාශ්මීර් අධ්‍යක්ෂණය කළ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටය හඳුන්වා දිය හැකි. පෙම්මල් මාලා, පාලම යට, දෙවියනි සත්‍ය සුරකින්න, මනමෝහිනී ඇතුළු චිත්‍රපට රසකටම බර්ටි ගුණතිලකයන් සුඛීය රංගන දායකත්වය එක්කලා. අභාප්‍රාප්ත බර්ටි ගුණතිලකයන්ගේ දේහය බුරැල්ල ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරව පිණිස මෙවන විට තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 5ට බුරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 6 දිනකට එරෙහි නඩුවේ විභාගය මෛතිස්වන්දා කැදවීමට කොළඹ මහස්ත්‍රාත් අධිකරණය නියම කළා. 2016 වසරේ ජගත් මානහිමිකම් හිටපු කොමසාරිස් සෙයිඩ් අල් හුසෙයින් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව අද කැඳවු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා. ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර් දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සිනමරත්න යන අය මෙහි අනෙකුත් විත්තිකරුවන් වනවා. SLT මොම්බිටෙල් හුස්මයි පොහොරයි වගා කරමු යන තේමාවෙන් රටපුරා ක්‍රියාත්මක කරන රුක්‍රෝපණ වැඩසටහනේ දෙවන අදියර කුරුණෑගල උමන්දාව විහාර භූමියේදී සිදු කෙරුණා. තිරසර අනාගතයක් උදෙසා පිරිසිදු පරිසරයක් ඇති කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම වැඩසටහනේ මූලික අරමුණයි. රුක්‍රෝපණ වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන වශයෙන් මී ශාකයේ තෝරාගෙන තිබෙනවා. ඒ කෘමි සතුන් පාලනයට ඉන් ලැබෙන දායකත්වය සැලකිලට ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් යොදාගත හැකිවීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ස්වභාවික ඖෂධයක් ලෙස භාවිත වීම යන කරුණුද සැලකිලටගෙන තිබෙනවා. වැඩසටහන වෙනුවෙන් ස්වාමීන් වහන්සේ 75 නමක් උමන්දාව විහාර භූමියේ වෙත වැඩම කර සිටියා. SLT මොබිටෙල් සාමාන්‍ය අධිකාරී උතුරු මැදහා වයඹ පළාත සමන්ත ජයසිංහ, සාමාන්‍ය අධිකාරී අලිවිකරණ සේවා අනුරුද්ධ සූර්යාරච්චන මහතුරු නතුරු පිරිසක්ද එම අවස්ථාවට එක් වුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩා උපකරණ බෙදා දීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේදී පැවැතුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයයි මෙම පරිත්‍යාගය සිදු කළේ. පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කිද උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ හරිත බලකාය සහ පරිසර අමාත්‍යාංශය එක්ව සනුදාන කළ සබා ශ්‍රී ලංකා රුක්‍රෝපණ වැඩසටහනක් පසුගියදා පුත්තලම කල්පිටිය කන්දක්කුලිය නරිකුඩාව දීවර ගම්මානය ආශ්‍රිතව පැවැතුණා. කලපුතිරයේ කඩුලාන පැල 2000ක් සිටුවීම වැඩසටහනේ අරමුණයි. එහි පළමු අදියර යටතේ පැල 1000ක් සිටුවීම ආරම්භ කෙරුණා. වියට්නාමයේ ජාතික ආහාරය ලෙස සැලකෙන පෝ නූඩ්ල්ස් සුප් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වියට්නාම් තානාපති කාර්යාලයේදී සිදු කෙරුණා. මෙම නූඩ්ල්ස් සකස් කිරීමේ કૃතිම රසකාරක භාවිත නොකර ස්වභාවික ලෙස පිළියෙල කරගන්නා අමුද්‍රව්‍ය එකතුවකින් ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි හෝතයි තහනක් ට්‍රක්ගේ මූලිකත්වයෙන් මෙය සම්දාන කෙරුණා. හැවුලොක් සාම විහාරය, හක්මන දිනගම ශ්‍රී මුණසිංහාරාමය, බේරුවල ශ්‍රී සුගතාරාමය ඇතුළු සිව්මහා විහාරස්ථානයන්හි විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී සද්ධර්මකීර්ති ශ්‍රී ධර්මරත්න පඤ්ඤාතිස්ස යන ගෞරවනාමය ප්‍රදානය කෙරුණා. දක්ෂිණ ලංකාවේ සමස්ත බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංගණායක පදවිය පිළිබඳ මෙම අක්තපත්‍ර පිළිගැන්වීම මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්වතු විහාරයේ උපෝසත පුෂ්පාරාමයේදී පසුගිය දා සිදු කෙරුණා. ස්වයන් ප්‍රක්‍රියා ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික ශිල්ප සභාව ආරම්භ කළ රෙදි ආශ්‍රිත සෙල්ලම් භාණ්ඩ සහ ළමා හා කාන්තා අධ්‍යයක් නිර්මාණය කිරීමේ පාඨමාලාවේ සාධකපත් නැමීම පසුගිය දා බණ්ඩාරගම වික්‍රමශීලා පිළිවෙණේදී පැවැත්තුණා. ඒ එම පිරිවෙනේ හස්තකර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාධකපත් ප්‍රදානය කිරීමටයි කටයුතු කෙරුණේ. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත.
බොක්සින් සංගමයේ මගින් සංවිධානය කරන ලැබූ 80 වන ලේතන් කුසලාන බොක්සින් ශූරතා තරඟාවලිය පුරා දින 3ක් කොළඹ රාජකීය විදුහල් මාස් බොක්සින් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ක්‍රීඩා සමාජ 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110කට අධික පිරිසක් මීට සහභාගී වුණා. වසර දෙකකට පසුව ශ්‍රී ලංකාව තුල සම්මන්ත්‍රණය කෙරෙනු පළමු ප්‍රධාන පෙළේ බොක්සින් තරගාවලියමයි. එහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ RWNSP රාජකරුණා ලේතන් කුසලානේ හිමි කරගත්තා. කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණේ හොර්ණ විද්‍යාරත්න බොක්සින් ක්‍රීඩා සමාජයේ RAN පුෂ්ප කුමාරී. මෙහි ජය සංකේත ප්‍රදානය විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සම්මන්ත්‍රණය කළ ප්‍රවීණයන්ගේ පිහිනුම් තරගාවලිය තර්ස්තන් විද්‍යාලයේ පිහිනුම් තරගයේදී පැවැත්තුණා. පිහිනුම් තරගාවලියේ ශූරතාව ලකුණු 619ක් හිමි කර ගනිමින් පොලිස් කණ්ඩායම දිනාගත්තා. වයස අවුරුදු 25 සිට 70 දක්වා අවුරුදු 5න් 5ට වයස් කාණ්ඩ 10ක් යටතේ තරඟ පැවැත්තුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250කට අධික පිරිසක් ඊට එක්ව සිටි අතර අනුශූරතාව හිමි වුණේ ලකුණු 582ක් හිමි කරගත් යුද හමුදා පිහිනුම් කණ්ඩායමටයි. කාන්තා ශූරතාව සිවිල් ආරක්ෂක බලකා කණ්ඩායම හිමි කරගත්තා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.